මුතුයන කතරම් මලංකාරවත් වටිනා ද්‍රව්‍යයක්ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැහැ. නමුත් පුතුයට හැදෙන හැටි ඔබ දන්නවාද? මුතුයන මුහුදු ජීවකගේ ජීවන කාලය තුළ සිදුවන ස්වභාවික සංසිද්ධියකි. මුතුබෙල්ලන් ආගන්තුක ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා වීමට උත්සාහ කිරීමේදී තමයි මුතුයට නිර්මාණය වන්නේ. සාමාන්‍යයෙන් මුතුබෙල්ලෙකුට කටු දෙකක් තිබෙනවා. ඒ තුළ මෙන්ටල් ලෙස හඳුන්වන ඉන්ද්‍රියක් තිබෙනවා. ඒ විසින් මුතුබෙල්ලාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආවරණය කරමින් ආරක්ෂාව සලසනවා. අදිසියවත් ඒ තුළට වැලි කැටයක් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වීමට උත්සාහ කරොත් එය මෙන්ටලේ තුළ සිරවීමක් සිදුවෙනවා. ඒ විසින් ඇත්තටම සිදු කරන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රිය තුළට ආගන්තුක වස්තුන් ඇතුල්වීම වැළැක්වීමයි. එවැනි අවස්ථාවකදී මෙන්ටල් එක විසින් ආගන්තුක ද්‍රව්‍ය වසා ගන්නා ලෙස නේකර් ලෙස හඳුන්වන කණජයක් ශාවය කරනවා. ඉන්පසුව එය වසා ගන්නා ලෙස තවත් නේකර් තට්ටුවක් ශාවය වෙනවා. මේ විදියට දිගින් දිගටම නේකර් කණජයේ ශාවය වීමේදී අවසානයටම අලංකාරවත් මුතු වැටයක් නිර්මාණය වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි වටිනා මුතු වැට නිර්මාණය වන්නේ. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ පුත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.